සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත්. මම නජිත් මාතරකේ. මම නිශාන්තේ දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. LPTA ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව ඡන්ද ගණන් කිරීම ආරම්භේ. समस्त प्रतिपालय रात्री दहायट पेर राज्य पालनेट दसविद योजनावाक महासंगरात्नय सजित्त पिलिगान्वाई इरान तिल नवकट मिसाइल प्रहारयाक LPTA प्रादेशीय सभा चंद विमसीम सार्थकव अवसान वुणा चंदे प्रकाश किरी में प्रतिशत सीट हत्या पहा इत्मवो बवाई वार्ता वन्ने गणन किरी में कटियुतु मेवन विट सिदु किरनातर अवसान चंद प्रतिपाले रात्री दहाईट पेर लवादीमट है किवन बव मेतिवरन निलधारीन पवसनवा मेमोते पावतिन तत्वे देनके निम संदहा देनाप सजीव लिस संबंध कर गन्नवा एहि सिटिन अपनियो ශක බණ්ඩාර දනුෂ්ක අපි කැමති දැන් මේ මොහොතේ පවතින තත්ත්වය දැනගන්න සම්බන්ධ වෙන්නේ LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන LPTA වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුල මෙතනදී තමයි අද දවසේදී LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මැතිවරණයේ අවසාන නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ විශේෂයෙන් අපි සඳහන් කරන්න අවශ්‍යයි ඡන්දදායකින් 53384 දෙනෙකු අද දවසේදී LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා. කොහොම වුණත් අද දවසේදී උදෑසන 7ට ආරම්භ වුණු ඡන්ද විමසීම පසරු 4 දක්වා පැවැත්තුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා අපිට සඳහන් කළේ ඡන්දය භාවිත කිරීම 75%කට වැඩි ප්‍රතිශතයකින් අද දවසේදී ඡන්දය භාවිත කොට තිබෙන බවට තමයි ඔහු සඳහන් කළේ. කොහොම වුණත් මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන 47ක් තුල ඡන්දය ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. අපිට නිල නොලත් ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා තේරීම්බහාර නිලධාරිවරයා සඳහන් කළේ අවසාන ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට ලබා දෙන්නට හැකි වේවි කියලා. කොහොම වුණත් ඊට පෙර ආතුව අවසාන නිල ඡන්ද ප්‍රතිඵලය ලබා දීමේ හැකියාවක් පවතින බවත් අපිට නිල නොවන ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා. කොහොම වුණත් අපි සූදානම්ින් ඉන්නවා මේ සියලුම තොරතුරු ඔබ වෙත මේ සියලුම තොරතුරු ඔබ වෙත සජීවී ලෙස සමීප කිරීමේ බලාපොරොත්තු ඇතුවයි අපි රැඳී සිටින්නේ නිල ඡන්ද ප්‍රතිඵල ලද සැනින් එසනින් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතුවයි අපි දැනට සමුගන්නේ ඉකුත් පළාත් පරිණ ඡන්ද විමසීමේදී නාම යෝජනා සම්බන්ධයෙන් පැවති ගැටලුවක් නිසා LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම එම අවස්ථාවේ පැවැත්වීමට හැකි වූයේ නැහැ මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලබා දුන් තීන්දුවකට අනුවයි මේ අයුරින් මැතිවරණය පැවැත්වුණේ ඒ අනුව LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47කදී පැවැත්වුණා ලියාපදිංචි ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 53384යි ඡන්ද විමසීම වෙනුවෙන් ප්‍රදේශයට උපරිම ආරක්ෂාවක්ද යොදා තිබුණා පසරු 4ට ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසු අදාළ මධ්‍යස්ථාන තුලදීම ගණන් කිරීමේ කටයුතු ආරම්භ වුණා ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා මැතිවරණ නිරීක්ෂකයන් මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එහි ගොස් සිටියා प्रचंड क्रियावलीन तुरव सामकामीव चंद विमसीमे कटियुदु सिदु केरुना चंद विमसीम अवसाने मैतिवरन कोमिसमे सवाहपति महेंद देशाप्रिय महतागे प्रधानत्वेन माध्य हमु वक्द पवत्वुना सहयोग මේ අතර ඡන්දය ප්‍රකාශ කරන කාල සීමාව තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පෝස්ටර් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා යොදාගත් බලල්ලා විට ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සාමකාමීව පැවති බව පොලිසිය පවසනවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ආරක්ෂාව යොදව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඉතා නිදහස් සාමකාමී පරිසරයක් තුළ මේ ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව ලැබුණු බව සඳහන් කරන්න කැමැතියි. එක් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වුණා. නීති විරෝධී ආකාරයට වාහනයක් යොදාගෙන ඡන්ද දායකින්ව ඡන්ද පොළ වෙත ප්‍රවාහණය කිරීමක්. දැනටමත් ලබා දීලා තියෙන ආරක්ෂාව ඡන්ද පොළේ ඡන්දය ගණනය කර අවසන් වනතුරුත් ඒ ආකාරයටම ඒ ආරක්ෂාව සහ මාර්ග බාධක යොදවනවා. ඡන්ද පෙට්ටි අවසාන ප්‍රතිඵලය නිකුත් කිරීමට ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට රැගෙන ආවායින් අනතුරුව ඒ ඡන්ද පොළ රාජකාරියේ නියුතු නිලධාරීන් වගේම සියලුම ජංගම සංචාරත් ඒ ස්ථානයට පැමිණෙනවා. එවිට එහි ආරක්ෂාව තවත් දැඩි වෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 7ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානයේ පවසනවා. මහරකම මරතාන බණ්ඩාරකම නාරාහෙන් පිට වැලිකඩ හා උඩුදුම්බර යන පොලිස් වසම් වලින් එසේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේහි වැඩිදුරටත් සඳහන් වන්නේ. राज्य पालने विनुवेन महा संगरत्ने सेकसु दसविध योजना बलियाक जनाधिपति दूरापेक्षक साजित प्रेमदास महताट अद पिलिगेन्वुना साजित प्रेमदास महताट आशीर्वाद पता जातिक महा संघ समुलुव अद महरगम तरुण सेवा सभावेदी पवत्तुना महा संगरत्ने साजित प्रेमदास महताट सेत पता पिरित सज्जायना कर आशीर्वाद सिदुखिरीमेन पासु राज्य पालनेट अदालव महा संगरत्ने सेकसु दसविध योजना बलिय पिलिगेन्वुनु लेबुवा රටපුරා වැඩවසන මහා නායක නාහිමිපාණන් වහන්සේලා අනුනායක නාහිමිපාණන් වහන්සේලා පළාත් නායක නාහිමිපාණන් වහන්සේලා විහාරාධිපති නාහිමියන් මෙන්ම ත්‍රිනිකායික මහා සංඝරත්නයේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ඔබතුමාන්ට මහා පුදුම දක්ෂතාවයක් තියෙන අරා අම්බෝ වරංගනාම නත්වා ආරම්භ නිවර්තනම් වැඩක් අවසන් කරන්න බැරි නම් ආරම්භ කරන්න එපා කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඔබතුමාන් පටන් ගත්ත හැම වැඩක්ම අවසන් කරපු ඉතාම දක්ෂ පුද්ගලයෙක් ඔබතුමාගේ වචනයක් සඳහන් කරන්නට ඕන මිනිසා විසින්ම ඉනිමඟ තනලා එහි නැගිය යුතුයි ඉනිමඟ විසින් මිනිසා තන එහි නංවා ගන්නේ නැහැ කියලා කියමනක් තියෙනවා ඒක ඉතාම මැනවින් අවබෝධ කරගත් දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වොත් කියපු දේ කරන දේ කියන ගොරව ගොරවා වහින මහා දාරානිපාත වැස්සක් වගේ විශාල මෙහෙවරක් මේ කෙටි ජීවිත කාලය තුළ ලංකා ධරණී තලයට සිදු කළා තියෙන බවත් සන්තෝෂයෙන් සිහිපත් කරන්න ඕන මම ආදරෙන් මතක් කර සිටිනවා මේ අවස්ථාවේ ඒ වගේම ආඩම්බරෙන් මම මතක් කර සිටිනවා මේ රටේ බුදු සසුන බබලවන්නට බුද්ධ ශාසන අමාත්‍යංශයේ බුද්ධ ශාසන අරමුදල ස්ථාපනය කරේ දිවංගත මගේ පියාණන් ගම්මුදාවක් ගම්මුදාවක් පාසා චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කරලා දලදා හාමුදුරුවන් රන් වියන පූජා කරලා ගරා වැටුණු මාලිගාවිල බුදු පිළිමය ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාරස්ථාන ඉදි කරමින් විහාරස්ථානවලට අනුග්‍රහය ලබා දෙමින් ප්‍රායෝගික බෞද්ධෙක් හැටියට සම්බුද්ධ ශාසනයට එතුමා කරපු සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් වඩ වඩාත් වැඩි දියුණු කරමින් මේ රටේ ඉතිහාසයේ සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරන්නට මම කටයුතු කරනවා කියන ප්‍රතිඥාව පොරොන්දුව මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තම ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරා ගෙන යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් පිටිපස්සේ ඉඳලා මේ සියලු කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් විශේෂ ස්තුතියක් විරණමනෝ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කටයුතු කිරීම පිළිබඳ විවිධ මත තිබුණා විවිධ ප්‍රශ්න තිබුණා ඒවා විසඳ ගන්න පුළුවන්කම ලැබුණා එක මේසෙක විශාල වශයෙන් රටේ ආර්ථික සංවර්ධනයක් නැතුව සුබසාධනයක් කරන්න බෑ ඊට වැඩිය දර්ශනයක් අපි හදලා තියෙනවා ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන මාර්ගයක් ගන්න උවමනා
උමනාවක් තිබුණෙත් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උමනා වෙලා තිබුණේ මේ බලවේගයක එකට එක්කහුව වෙන ඒක ඉතාමත්ම සාර්ථක වුණා නොවැම්බර් මාසේ 16 වෙනිදා තමයි ඡන්දේ තියෙන්නේ 17 වෙනිදා වෙයි ඡන්ද ප්‍රතිපල නිකුත් වෙනකොට නොවැම්බර් 18 වෙනිදා අපි කැවුම් කාලා කිරිබත් කාලා අපි එදාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරවලා කේක් ගෙඩි දෙකක් කපනවා එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වීමේ කේක් ගෙඩිය ඊළඟට එදාම දියුරුම් දෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජනරජයේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපන්දිනය අනේ උපන්දිනය කේක් එකක් කපලා තමයි අග්‍රමාත්‍ය ධූරයේ දියුරුම් දීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉස්සරහ කරන්නේ පරිවර්තන කේන්ද්‍රය කොළඹදී අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඊට එක් වූ පාර්ලිමේන්තුවන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවීම ඉතා වැදගත් බවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය යෝජනාවට අපි පිටුපෑවා නම් ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න අමාරු වෙන්න තියෙනවා. අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරා නම් පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකයාට විශාල අභියෝගයක් වෙනවා මැතිවරණ ව්‍යාපාර. ඒ නිසා මේ සමස්ත කාරණාව අපි කළමනාකරණය කරපු නිසා අපේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වූ එක්සත් ජාතික පක්ෂයට පුළුවන් කමක් නැහැ. जनता विमुक्ति प्रचारक लेखम पार्लिमेंट मंत्री विजित हेरत महता पवसनवा पक्ष मूलस्थाने पवति माध्य हमुकटेक्विमिन ए महता मेबव प्रकाश कला පෞගිය කාලයේ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් නැතුව හිටියේ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරෙත් නැහැ කාටද සහය දෙන්න කියලා තීන්දුවකුත් නැතුව තමයි හිටියේ ඉතින් අවසානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එකට එකතු වුණා ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි ඇත්තට මෙතන සිද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පවුල් පාලනයත් එක්ක එකතු වුණා බණ්ඩාරනායක පවුල් පාලනය රාජපක්ෂ පවුල් පාලනයට රූපාන්තරණය වුණා ඉතින් අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හාපුරා කියලා කියන්න තමන්ගේ අනන්‍ය වෙච්ච පක්ෂයක් නැහැ එය දැන් රාජපක්ෂ පාලනේ ඇතුලේ දිය වෙලා බොඳ වෙලා ඒක ඇතුළට ඉංගල ඉවරයි. ඉතිහාසයේ කිසිඳු ජනතා නායකයෙකු සතු නොවූ විශිෂ්ට ලක්ෂණයන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සතු වෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේම්චන්ද්‍ර මහත්මිය පවසනවා. අද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රේම්චන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී දිනු රටවල පවා නායකයෝ සමාව ගන්න එක ජනතාවගෙන් ඒකම ඇති මේ රටේ ජනතාවට තීරණය කරන්න අපි මොන වගේ නායකයෙක්ද මේ රට බාර දෙන්නේ කියලා ඒ විදිහට සමාව ඉල්ලනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට දවස් ගණන් සමාව ඉල්ලන්න වෙයි ඒ තරම් වැරදි කරපු කට්ටිය මේ තරම් නිදහසක් ලබා දුන්නේ ලබා දීලා තියෙන මේ ආණ්ඩුවේ ඇල්පිටිය කියලා කියන්නේ අපේ හරියට මැදකොළඹ වගේ මැදකොළඹ ආසනය කවදාවත් ලංකා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ඇරෙන්න මොන ආණ්ඩු තිබ්බත් තිරන්නේ එක්සත් ජාතික පක්ෂය කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාවක් ලැබිච්ච තරම් නෙවෙයි ඒ හා සමාන තැනක් තමයි ඇල්පිටිය කියන්නේ ඇල්පිටිය ඉන්නේ කොයි වගේ ඡන්දදායකයෝද ඉන්නේ කියලා සංවිධායක තුමිය දැක්කම පේනවා ඒ හින්දා අනිවාර්යෙන් ඒගොල්ලන් දිනයි අපේ තියෙන එකම අභිප්‍රාය කොහොම හරි අපේ ප්‍රතිශතය වැඩි කර ගැනීම තමන් ජනාධිපති වූ පසු රටේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා සුදුසුකම් ඇති ප්‍රවීණයින් සම්බන්ධ කර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සුහද හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යන බවයි.
එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සුහද හමුව කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. දිවයිනේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍යවරුන් වන පාටලී චම්පික රණවක, රංජිත් මද්දුම් බණ්ඩාර, රවුෆ් හකීම් යන මහතුරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් මේට සහභාගී වුණා. රටක් පාලනය කිරීමේදී දශක ගණනාවක් මුළුල්ලේ සුලබ දර්ශනයක් වෙලා තිබෙන්නේ ඉවක් බවක් නැතුව තම තමන්ගේ පුද්ගලික හිතුමතයට විශේෂඥ අදහස් උදහස් ප්‍රතික්ෂේප කරන විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ යෝජනා මැතිවරණ සමයට පමණක් පාවිච්චි කරන අවිධිමත් අක්‍රීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයක් අපේ රටේ තිබෙන්නේ. මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයේ උඩු යටිකුරු කිරීමක් අත්‍යවශ්‍යයි. තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහය ක්‍රමවේදය විධිමත්ව ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රමවේදයේ හරවත් භාවය තුළ හරවත් වැඩදායි ඵලදායි ගුණාත්මක ප්‍රතිපත්ති නිර්මාණය වෙනවා. නමුත් මේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ ක්‍රමවේදය අදක්ෂින්ගෙන් සපිරි හුදෙක් දේශපාලන තීන්දු තීරණ මතිමතාන්තර පමණක් කේන්ද්‍ර කරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට රටට අසුභවාදී ප්‍රතිපත්තීන් නිර්මාණය වෙනවා. මම තරයේ විශ්වාස කරනවා මේ නව ක්‍රමවේදය තුළ මේ රටේ විද්වතුන්, විශේෂඥයින්, ප්‍රවීණයින්, විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ උපසිරු දෙනා ඒ මාතෘකා පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේ කොටස්කරුවන් බවට පත් කරගතහොත් අපට පුළුවන්කම ලැබෙනවා රටටත් ජනතාවටත් ඵලදායි වැඩදායි ප්‍රතිපත්ති මාලාවන් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයේ වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කිරීමෙත් මම බොහොම සතුටෙන් කියන්න කැමතියි. විවිධ ශ්‍රේෂ්ඨවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ප්‍රවීණයින් රැසක් ඒ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන්නට අපි සහභාගී කරව ගත්තා. ඒට ප්‍රධානතම හේතුව තමයි අපේ බලාපොරොත්තුව අපේ ආර්ථිකය බුද්ධිය මත පදනම් වුණු ආර්ථිකයක් බවට නිර්මාණය කරන්නට ඕන. මම ආරාධනා කරන අපේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රවීණයින්ට මෙන්න මේ වැදගත් මාතෘකාව පිළිබඳව තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් සංසිඳුවා ගැනීම උදෙසා රටේ ජාතික අවශ්‍යතාවයත් ජාතික අනන්‍යතාවයත් කැපකරන එක එය දේශප්‍රේමීත්වයේද කියන එක ගැන මුළු රටටම ප්‍රශ්න කරන්නට කාලය ලැබිලා තිබෙනවා. රටක් හැටියට අපි අවුරුදු ගානක යුද්ධයකට මුහුණ දීපු රටක්. එනිසා අපි බලන්න ඕන මේ රට ජාතීන් අතර සහ ආගම් අතර සහජීවනයෙන් ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙන්නේ කාගේ ළඟද කියලා. එනිසා අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මේක එක සමාජයක්, එක ජන කොටසක්, එක ආගමක් ඕනවට වඩා උඩින් තියලා අනිත් ආගමික කොටස් වලට, අනිත් ජන කොටස් වලට ගරු නොකරන, ඒ අයගේ ආත්ම ගරුත්වය සැලකිල්ලට නොගන්න සමාජයක් කෙරෙහි අපිට විශ්වාසයක් තියන්න බෑ. මොකද අපි තවදුරටත් මේ අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන අපි සංහිඳියාව කෙරෙහි මුල් කරගත්ත රජයක් ගොඩනගා ගන්න ඕන. මේ නොවැම්බර් 17 වෙනිදා ජනාධිපති වුණොත් ගෝඨාභය රාජපක්ෂ අපූර්ව විනයානුකූල රටක් හැදේ. මේ අපූර්ව විනයානුකූල සමාජයක් මේ රටේ ගොඩනැගෙයි කියන එකට හොඳම උදාහරණ දැන් තියෙනවා. අපිට රටේ ස්ථාවර පාලනයක් අවශ්‍යයි. හැබැයි අපිට ඒකාධිපති පාලනයක් අවශ්‍ය නැහැ. අපිට පාලකයා විවේචනය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් අපි මැරුණ හා සමානයි. කතා නොකරනවා කියන්නේ මැරුණ හා සමානයි. අපි මලමිනි වශයෙන් ජීවත් වෙන්න කැමති නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විශ්වවිද්‍යාල විද්වතුන් විදියට අපි මලමිනි වශයෙන් ජීවත් වෙන්න කැමති නැහැ. අපිට අවශ්‍යයි මේ රටේ පාලකයෝ වැරදි කරනවා නම් ඒ වැරදි පෙන්වලා දෙන්න. ඒ නිදහස නැති සමාජයකට අපි නැවත වතාවක් යා යුතුද කියන ප්‍රශ්නේ මම ඔබ හමුවේ මතු කරනවා. ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව මේ ප්‍රදර්ශනය සංවිධානය කරන අතර මෙරට දෙවැන්තම හා එකම ඉංජිනේරු තාක්ෂණ ප්‍රදර්ශනය ලෙස මෙය සැලකෙනවා. තිරසර ශ්‍රී ලංකාව දෙසට නව්‍ය ඉංජිනේරු විද්‍යාව මෙන් මෙවර ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. රණවිරුවන් අපකීර්තියට පත් කළ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්කරුවන් බේරා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විවිධ ප්‍රකාශ සිදු කරන බව වාම සහයෝගිතා කේන්ද්‍රයේ සමකැඳුම්කරු චමීර පෙරේරා පවසනවා. ගෝඨාභය උන්නේ නැහැ කිව්වා මමයි නීති හදන්නේ.
නිදොස් කොට නිදහස් කරනවා මට කැමති අය. ඒ රණවිරුව කිව්වේ මේ සමස්ත රණවිරුව නෙමෙයි. එයා කියන අති විශාල ප්‍රමාණයක් හිරගෙවල් වල ඉන්න පෙන්නනවා මහත්ව ඉන්න ප්‍රමාණය අතලොස්සයි ඉන්නේ. ඊටාම සුළු පිරිසක්. ඒ සුළු පිරිස මොකටද අත්තරංගුට අරගෙන තියෙන්නේ? අත්තරංගුට අරන් තියෙන යුද්ධයෙන් පස්සේ සිදු වුණු අපරාධ සම්බන්ධයෙන්, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන්, එක්නැලිකොට සම්බන්ධයෙන්, රතුපස් වල සම්බන්ධයෙන්, වැලිකඩ සිරගෙතර 27 දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔය සියලු දේවල් කළේ රණවිරුව උටන උමනාහට නෙමෙයි. මේ ගලවගන්න යන්නේ රණවිරුව අපකීර්තියට පත් කරලා ගෝඨාභය රාජපක්ෂගේ කොන්ත්‍රාත් කරපු ඒ මිනිමරුවන්න. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැල්මඬුල්ල ආසනයේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබෙනවා. කරුණාරත්න පරණවිතාන මහතා අදාළ පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබා ගත්තා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරියවස මහතාද එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විමසීම දෙසැම්බර් 20 වනදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයට නියෝග කළා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. DA රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නඩු පවරා ඇත්තේ. මේ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි එම නඩුවේ සාක්ෂි විමසීම කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. අදාළ සාක්ෂි විමසීම ලබන 15 වනදා ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ. අභියාචන පෙත්සමද දෙසැම්බර් 10 වනදා විවාදයට ගැනීමට නියම කෙරුණා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන අය ගොනු කළ අභියාචන පෙත්සම් ලබන වසරේ මාර්තු 13 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා. පසුකිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ඔවුන් වැරදි කර වන්නුනා. එම තීන්දුවට එරෙහිවයි ඔවුන් මෙම අභියාචන පෙත්සම් ගොනු කර ඇත්තේ. Entrust Securities PLC සමාගමේ බැංකු ගිණුම් හයක විස්තර වාර්තා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අදාළ බැංකුවලට නියෝග කළා. ඒ රජයේ මුදල් රුපියල් මිලියන 4223ක් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධෙනුයි. චානුක රත්වත්තේ ඇතුළු එහි අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සිනිවිරත්න යන දෙදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළා. ඒ රුපියල් 25,000 බැගින් මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණා. රේගු සුරක්ෂිතාගාරයෙන් රත්රන් කිලෝග්‍රෑම් 8ක් සදහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා මුදා හැරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. පාකිස්තාන තරග සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමරිකා ඩොලර් 1,50,000ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතායි මේ බව සඳහන් කළේ. පාකිස්තාන සංචාරය සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක මෙහිදී කුසලාණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙත පිරිනැමීමට කටයුතු කළා. ලොකු අභියෝගයක් තිබෙන්නේ නැහැ. මොකද මම දැනන් හිටියා මම කාලයක් මේ ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් මම දන්නවා මොනවාද ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතා කියලා. ඒගොල්ලන්ව යූස් කරන්න ඕන මොන වෙලාවෙද කියලා මම හොඳටම දැනගෙන හිටියා. ඒ වගේම මට ඇත්තටම අසන්ත සර්, ඒ වගේම රුමේෂ් සර්, ජෙරම් සර් ඒගොල්ලෝ ටීම් මීටින් වලදී සෑහෙන්න මට උදව් කරා. කණ්ඩායම මොන විදියටද චෙකට ගෙනින් අරන් ගිහිල්ලා ප්ලෑන් කරලා චෙක මැද්දේ කොහොමද ගේම් එක හෑන්ඩල් කරන විදිය ඒගොල්ලොත් එක්ක මම ඩිස්කස් කරලා තිබ්බේ. ඉතින් මට ගොඩක් ලේසි වුණා මැද්දේ ගේම් එක හෑන්ඩල් කරගන්න. ඒතර මට කොයිම වෙලාවකවත් ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. තුන්වෙනි තරගෙත් මම අපි ලකුණු අඩුවෙන් ලබා ගත්තත් මට ලොකු විශ්වාසයක් තිබ්බා. මම ටීම් මීටින් එකෙත් කිව්වේ අපි මේ ගහන්නේ විනින් කම්බිනේෂන් එකක් කියලා. ඉතින් ඒකත් එක්ක තරගාවලිය ඉතා ඒ කියන්නේ නම්බර් එකේ කණ්ඩායමට
මම හිතනවා ගොඩක් ලේසියෙන් අපි ඒගොල්ලන්ව පැරද්දුවා කියලා මට හැඟීමක් ආවා අන්තිම තරංගාවලිය පහු කරලා බලනකොට අපි ඉතාම සන්තෝෂ වෙනවා අපිට මේ සංචාරයේ පකිස්තානයේ යාමට අවස්ථාව ලැබීම ගැන අපි සභාපතිතුමාගේ නායකත්වයෙන් පාලක මණ්ඩලයේ තීරණය කරා ඔවුන්ට ප්‍රථමයෙන්ම ඩොලර් 50,000ක මුදලක් පිරිනමන්නට නමුත් මේ තුන්වෙනි ජයග්‍රහණයත් සමගම අපි ආයෙ තීරණය කරා තවත් ඩොලර් 50,000ක් ඒ වගේම කලින්නුත් අපි මැච් දිනවපුවම 15,000 ගානේ ඒ ඔක්කොම 150,000ක් ඉට්ටෙන්න අපි ක්‍රීඩකයින්ට අනුමත කරලා තියෙනවා මේ ජයග්‍රහණය සමගම www.itnnews.lk